2009 වර්ෂයේ මැයි 18 වෙනිදා අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවන් 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවටම මෞබිමේ නිදාස දිනා ගැනීම වෙනුවෙන් රණවිරුවන් රසක් සිය ජීවිත පූජා කළා. ඒ විදිහට සිය ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අතරින් ඩෙන්සිල් කොබ්බෑකටුව නම් සෙන්පතියාට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මීට වසර 28කට පමණ කලින් අරාලි තුඩුවේදී සිදුවුණු බෝම්බ පිපිරීමක් නිසායි අභාවයට එතුමා පත් වුණේ. මෙරට යුද හමුදා ඉතිහාසය තුල බිහි වූ දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක් විදිහටයි ඩෙන්සිල් කොබ්බෑකටුව අදටත් හඳුන්වන්නේ. එනිසා අදටත් බොහෝ දෙනෙකු මේ කොබ්බෑකටුව රණවිරුවා පිළිබඳව විශේෂයෙන්ම ඔහු යුදබිමේදී පැහැපන්කම් පිළිබඳව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ වටිනා වීඩියෝෙන් අපි ඔබට කරුණු කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකටුව නම් මේ වීර සෙන්පතියාගේ ජීවන දිවිය ගැන ඔබ නොදැන සිටපු අප්‍රකට කරුණු අටක් පිළිබඳවයි. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 1 වලව් පරපුරක උපත ලැබුවායක 1940 වර්ෂයේ ජූලි 27 වෙනිදා මානුවර ගුණෑපාන පමණුගම වලව්වේ දරුවපතක් සිදු වුණා. එදින දෙල්දෙණියේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිලමෙතුමාට සහ අයෝනා රත්වත්තේ මැතිනියට දා උපන් මේ පිරිමි දරුවාට ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව යන නම තබනු ලැබුවා. කුඩා කාලේ ඉඳන්ම සැපපහසු ජීවිතයක් ගත කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව බාතෝරණ විය එළමුණු පසුව මානුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කළේ. පාසල් සමයේදී අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට එකසේ හපන් කම්පෑ ඩෙන්සිල් කොබ්බෑකඩුව සිසුවා පාසලේ රග්බි, ක්‍රිකට් සහ හොකී යන කණ්ඩායම්වල සමාජිකයෙක් වුණා. ඒ වගේම තමයි කුඩා කාලේ ඉඳන්ම ඉතාම මනා හික්මීමකින් යුතු ක්‍රියාශීලී සිසුවෙකු වුණු නිසා ඔහු පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරාගත්තේ ආරක්ෂකාංශයයි. අංක 2 යුද හමුදාවට සම්බන්ධ වුණු ආකාරය. 1960 වර්ෂයේදී කැඩට් නිලධාරියෙකු ලෙසින් යුද හමුදාවට එකතුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව ලබා ගන්නවා. ඊට පස්සේ වැඩිදුර පුහුණුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියට යාමට වරම් හිමි කරගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි ලංකාවට එන්නේ 1962 දී. විදේශ රටකදී මනා පුහුණුවක් ලැබීමෙන් පස්සේ දෙවැනි ලුතිනුම්වරයෙකු ලෙසින් උසස් වීමක් ලබා ගන්නා ඩෙන්සිල් කොබ්බෑකඩුව මුලින්ම සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකායටයි. එදා සිට ඉතාම කැපවීමෙන් තමන්ගේ රාජකාරී කටයුතු කළ කොබ්බෑකඩුව 1966 වසරේදී බලාපොරොත්තු නොවුණු ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. අංක 3 කොබ්බෑකඩුවට කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල වීම. 1965 වසරේදී බලයට පත් වුණු ඩඩ්ලි සේනානායක රජය හත්හවුල ලෙසින් හඳුන්වනු ලැබුවේ. ඒ ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයකින් අත්සන් කළ ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් එවකට නිර්මාණය වුණා. ඉන් මාස කිහිපයකට පස්සේ ජෙනරාල් රිචඩ් උඩුගම එංගලන්තය බලා යන්නේ යුද හමුදාවට අවශ්‍ය උපකරණ පරීක්ෂා කිරීම වෙනුවෙන්. හැබැයි ආරක්ෂක අමාත්‍යාංශය ඔහුට හදිසි කැඳවීමක් කරමින් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගත්තා. ජෙනරාල් උඩුගම ආපසු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව පොලිස්පති ජෝන් ආටිගලගේ විසින් අත්අඩංගුවට ගන්නවා. එහිදී ඔහුට විරුද්ධව එල්ල වුණේ කුමන්ත්‍රණයක් මගින් රජය පෙරලීමට උත්සාහ කිරීම යන අභූත චෝදනාවයි. ඒ අවස්ථාවේදී ඩෙන්සිල් කොබ්බෑකඩුවටත් එම අභූත චෝදනාවම එල්ල වුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඩෙන්සිල් කොබ්බෑකඩුවව අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා. අංක 4 යලි හමුදා සේවයට එක්වීමෙන් පස්සේ ගෙවුණු දශකයට වැඩි කාලය. 1965 දී ඩඩ්ලි සේනානායක රජයේ නිලකාල සීමාව 1970 වසර වන විට අවසන් කළා. ඉන් අනතුරුව මෙරට 7 වැනි මහමැතිවරණය 1970 වර්ෂයේදී පැවැත්වෙනවා. එම මහමැතිවරණයෙන් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සමගි පෙරමුණු රජය බලයට පත් වුණා. ඒ විදිහට බලයට පත් වුණු රජය 1966 රජය පෙරලීමේ කුමන්ත්‍රණය පිළිබඳව නැවතත් විභාග කළා. එදී ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු පිරිස ඒ සඳහා නිවැරදිකරුවන් බව පැහැදිලිවම ඔප්පු වුණා. එනිසා 1970 වසරේ අගභාගයේදී ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් මේ විරුවාව යළි යුද හමුදා සේවය සඳහා කැඳවනු ලැබුවා. ඒ අරින් යළි යුද හමුදා සේවයට එක් වුණු කොබ්බෑකඩුව රණවිරුවා පෙරටක් වඩා උනන්දුවෙන් තමන්ගේ රාජකාරී කටයුතු වල නිරත වෙනවා. ඒ විදිහට කොබ්බෑකඩුව හමුදාවට එක්වද්දී වසර කිහිපයක් ගත වෙද්දී උතුරු පළාත තුළ යම් නාඳුනන කල්ලියක් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නට පටන් ගන්නවා. එසේ උතුරු කරයේ ගිනියම් වෙමින් පැවති කාල සමයක නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පාව ඝාතනය කරනු ලබනවා. 1975 වසරේදී සිදුවුණු එම ඝාතනයත් එක්ක උතුරේ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් දක්නට ලැබුණා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් 70 දශකයේ අගභාගය වන විට උතුරේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදා බටපිරිස් යොදවන්නට සිදු වුණා.
අසූව දශකයේ ආරම්භයේදී උතුරු කරේන් සුළු සිදුවීම් වාර්තා වුණත් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ යුද හමුදාව අතර දරුණු සටන් පැවතුනේ නැහැ. එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ 1983 ජූලි 23 වෙනිදා යාපනයේ ගුරුනගර හමුදා කඳවුරේ සේවය කරමින් සිටි බට පිරිසක් රාත්‍රියේ මුර සංචාරයේ නිරත වෙමින් සිටියදී එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සෙබළුන් 10 දෙනෙකු එහිදී මිය යාමයි. ඊට පසුව එවකට පැවති රජ මියගේ බටයන්ගේ මලසිරු ගුවනින් කොළඹට රැගෙන ඒමත් එක්ක දකුණේ සිංහල තරුණයන් කුපිත වුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට රට පුරාම සිංහල දෙමළ කෝලාහල ආරම්භ වුණා. 1983 කළු ජූලිය ලෙසින් හඳුන්වනු ලබන්නේ එම අමහිරි සිදුවීමයි. කළු ජූලිය ඇතිවීමෙන් පස්සේ දෙමළ තරුණයන් බුරුතු පිටින් LTTE සංවිධානයත් එක්ක එකතු වුණා. ඒම තරුණයන් ප්‍රභාකරන් ඔවුන්ගේ එකම ගැලවුම් කරුවායයි විශ්වාස කළ නිසාවෙන්. එනිසා 80 දශකයේ මැද භාගය වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා දරුණු සටන් ඇවිලෙමින් තිබුණා. එම කාලවකවානුව වෙද්දී දීර්ඝ කාලයක් හමුදා සේවයේ යෙදී සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් රණවිරුවාට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබී තිබුණේ. ඒ නිසා ඔහු කොටි ත්‍රස්තවාදීන්ගෙන් මෞබිම බේරා ගැනීම සඳහා අභීතව සටන් කරමින් සිටියා. අංක 5 කොබ්බෑකඩුව සම්බන්ධ වුණු අමතක නොවන මෙහෙයුම් කිහිපයක්. ඩෙන්සිල් කොබ්බෑකඩුව යන නම ඇසුණු සැනින් කාගෙත් මතකයට එන්නේ ඔපරේෂන් ලිබරේෂන් හෙවත් 1987 වඩමාරච්චි සටනයි. එම ක්‍රියාන්විතයේදී වන්නි බලසේනාවට අනුදුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියයි. එදා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හමුවේ අන්ත අසරණ වුණු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ව ඉන්දිය රජය විසින් බේරා ගත්තා. එදී ඉන්දිය රජය ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිදු කළ බලපෑම නිසා ඉතාම අවාසනාවන්ත අයුරින් මෙහෙයුම අතරමඟ නැවැත්වීමටයි සිදු වුණේ. එය එසේ නොවුණා නම් එදා ඊළාම් යුද්ධය අවසන් කිරීමට අපට පැහැදිලි අවස්ථාවක් ලැබී තිබුණා. කොමුණත් වඩමාරච්චි සටනින් පසුව කොබ්බෑකඩුව විරුවාගේ නම කියවුණු ප්‍රධානම සටනක් වුණේ ක්ලීන් ස්වීප් නම් ක්‍රියාන්විතයයි. 1990 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එම සාම සාකච්ඡා අතරතුර හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පළාතේ පොලිසිවලට පහර දී එම ප්‍රදේශයේ බලය අල්ලා ගත්තා. එදී ඔවුන් නැගෙනහිර පළාතේ පොලිසිවලට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 600ක් බලහත්කාරයෙන් පැහැරගෙන අමු අමුවේ මරා දැම්මා. එදා නැගෙනහිර අහිමිවුණු බලය යලි අල්ලා ගැනීමේ වගකීම පැවරුණේ කොබ්බෑකඩුව නම් සෙන්පතියටයි. එදී කොබ්බෑකඩුව රණවිරුවා නැගෙනහිර සටන් බිම කොටස් 4කට බෙදමින් තමන්ගේ ක්‍රියාන්විතය මනාව සැලසුම් කළා. එනිසා නැගෙනහිර කොටි ත්‍රස්තයන්ගේ බලය බිඳ දමමින් ක්‍රියාන්විතය සාර්ථකව අවසන් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. සිය රණශූරත්වය තුලින් සතුරාව මවිත කළ කොබ්බෑකඩුව නම් සෙන්පතියා 1991 වර්ෂයේදී අලිමංගඩ මුදා ගැනීම සඳහා සිදු කළ බලවේගේ නම් ක්‍රියාන්විතය සඳහාත් තම විශිෂ්ට නායකත්වය ලබා දෙනවා. එනිසා අලිමංකඩ කඳවුර යලි අත්පත් කර ගැනීමට අපගේ වීරෝදාර හමුදාවන්ට යලි හැකියාව ලැබුණා. අංක 6 මානුෂීය ගතිගුණ වලින් පිරුණු උතුම් මිනිසෙක්. ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියා සටන් බිම තුලදී ලෙහෙසින් පසුබැස කෙනෙක් නෙවෙයි. ඔහු හැම විටම තමන්ගේ සෙබළුන දිරිමත් කරමින් ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යන්නට ශූරයෙකු වුණා. එහිදී ඔහු යටතේ සිටි සෙබළුන්ට ළමයි යනුවෙන් නමතමින් ඉතාම ලෙංගතුව කටයුතු කළේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය තවත් වැඩි කිරීම උදෙසායි. එසේම තුවාල ලැබූ සෙබළුන්ට පියකු මෙන් සැලකූ මේ සෙන්පතියා ඔවුන්ව ප්‍රතිකාර කරා යොමු කර ඔවුන්ගේ සැපදුක සොයා බැලීමටත් කටයුතු කළ බව ප්‍රසිද්ධ කාරණයක්. 1971 සහ 1988-89 කාලවලදී මෙරට සිදුවුණු අරගලවලදී ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් රණවිරුවා ඉතාම සංවේදීවයි ක්‍රියා කළේ. නිකරුණේ මිනිසුන් ඝාතනය කිරීමට විරුද්ධ වුණු ඔහු සෑම විටම කැරලිකරුවන්ටත් සහනයක් ලබා දුන්නා. එසේම යුදබිම්වල සිටි නිරායුධ සිවිල් වැසියන්ට ඉතාම කරුණාවෙන් සැලකූ කොබ්බෑකඩුව රණවිරුවා ඔවුන්ගේ ආතරයත් නොඅඩුව දිනාගත්තා. අංක 7 අවාසනාවන්ත අයුරින් මරණයට පත් වුණු හැටි. 1992 වර්ෂයේ අගෝස්තු මාසයේ වෙද්දී ෆයිනල් කවුන්ඩවුන් නම් දෙවැන්ත ක්‍රියාන්විතය සඳහා කොබ්බෑකඩුව ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් පිඹුරුපත් සකස් කරමින් හිටියේ. ඒ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ව සම්පූර්ණයෙන්ම මෙරටින් අතුගා දැමීම උදෙසා මාස ගණනාවක් පුරා එවකට හමුදා ප්‍රධානීන් එක්ව සැලසුම් කළෙම ප්‍රහාරයේ රහස් සාකච්ඡාවට වරින් වර විවිධ තන්වලදී පැවැත්ුණා. 1992 වසරේ අගෝස්තු 8 වෙනිදා ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට ගියේ ඒ වගේ රහස් සාකච්ඡාවක් සඳහායි. එම සාකච්ඡාව අවසන් වී පැමිණෙන ගමනේදී ඔවුන් ගමන් කළ ජීප් රථය බිම් බෝම්බයකට හසු වුණා. එදී බරපතල තුවාල ලැබූ කොබ්බෑකඩුව සෙන්පතියන්ව හෙලිකොප්ටරයකින් ගෙන ගොස් පලාලි රෝහලට ඇතුළත් කෙරුණා. පලාලි රෝහලේදී මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව ඔහුව ඇතුළත් කිරීමට නියමිතව තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලටයි. එදා හේ සේවය කළ කාර්ය මණ්ඩලය කොබ්බෑකඩුව රණවිරුවාව රෝහලට රැගෙන එන තෙක් මග බලාගෙන හිටියේ. නමුත් එදා ඔහුව කොළඹට රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ලහසේ කරණම් ගසා අවසානයේදී ගියේ කොළඹ ජාතික රෝහල වෙතටයි.
විශාල ප්‍රමාදයකින් පසු රෝහල්ගත කළ ඩෙන්සිල් කොබ්බෑ කඩුව විරුවාව පේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුණත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. අවසානයේ ලක්වාසින් දුක් සයුරේ ගිල්වමින් ඩෙන්සිල් කොබ්බෑ කඩුව සෙන්පතියා පසුරු 2:30ට පමණ සදහටම දෙනෙත් පියාගත්තා. අංක 8 ඔහුගේ මරණය අදටත් අභිරහසක්. ඩෙන්සිල් කොබ්බෑ කඩුව රණවිරුවාගේ මරණය සිදුවුණු ආකාරය පිළිබඳව බලවත් සැකයක් එකල සමාජය තුළ පැවතුණා. ඔහුගේ මරණය සැලසුම් සහගතව සිදු කළ එකක් බවට විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වුණා. එසේම එකල ජාතික පුවත්පත්වල පවා කොබ්බෑ කඩුවගේ මරණය පිළිබඳව ඉතාම ආందోళනාත්මක ලිපි පළවුණේ. එනිසා මහජනතාවත් කොබ්බෑ කඩුවගේ මරණය පිළිබඳව වඩාත් උනන්දු වුණා. එදා කොබ්බෑ කඩුව සෙන්පතියාගේ මරණය පිළිබඳව සැක උපදවන ප්‍රධාන කරුණු කිහිපයක් මත වුණා. එදී වඩාත් සැකසිත සිදුවීම වුණේ ඔහුව රෝහල්ගත කිරීම සඳහා විශාල ප්‍රමාදයක් සිදුවීමයි. එසේම බෝම්බ පිපිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ දේශීය පරීක්ෂකයන් පුපුරා ගියේ බිම් බෝම්බයක් බව සඳහන් කළත් විදේශීය පරීක්ෂකයන්ගේ නිගමනය වුණේ එය බිම් බෝම්බයක් නොවන බවයි. 1977-1994 එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා කරමින් 1994 වසරේදී පොදු ජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වනවා. ඒ වන විටත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කොබ්බෑ කඩුවගේ මරණය පිළිබඳව සොයා බැලීමට එම රජය විශේෂ කොමිසමක් පත් කළා. තිස්ස ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු එම කොමිසමට සැලකිය යුතු දෙයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. එනිසා අදටත් ඩෙන්සිල් කොබ්බෑ කඩුවගේ හදිසි මරණය අභිරහසක් වයි පවතින්නේ. ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාවට එදා කොබ්බෑ කඩුව වීරයා හදිසියේම නික්ම ගියත් ඔහු කළ වීරකම් මේ ලක් ඉතිහාසය තුළ හැමදාමත්ම බැබළී පවතින බවට කිසිම සැකයක් නැහැ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.